අන්තරා භවයක් තිබෙනවාද මේ යන කෙනා ඒ මොහොතෙම නැවතිපදිනවාද නැත්නම් අහසේ පාවෙමින් තවත් උපතක් සොයමින් සිටිනවාද කියන ගැටලුව අද යොමු වෙලා තියෙන්නේ. මහායාන ධර්මයේ තුල මේ කතාව නැත්නම් මේ වචනේ භාවිතා වෙනවා අන්තරා භවිකයෙක් ගැන. නමුත් භාග්‍යවතුන් වහන්සේ ගිදේශනාවට අනුව එහෙම කතාවක් සඳහන් වෙන්නේ නැහැ. එතන සඳහන් කරන විදියට කෙනෙක් මේ යනකොට එයාගේ චුතිසිතත් එක්කම එයා කර්ම නිමිති ගති නිමිති අරගෙන ඉපදෙන තියෙන දුගතිය හෝ සුගතිය හෝ දැකලා ඊළඟ ශ්‍රණයෙම ඒතන ප්‍රතිසන්දි ගන්නවා. අතරක් නැහැ. අතර භවයක් නැහැ. දැන් මෙතන ප්‍රශ්නේ යොමු වෙන්න හේතුව නැත්නම් හිතෙන්න හේතුව එහෙම අපි හිතන් ඉන්නවා මේක කියන අය මිනිස්සෙක්ම වෙන්න ඕනේ කියලා. මැරෙන කෙනා මිනිස්සෙක්ම වෙන්න ඕනේ කියලා කතාවක් නැහැ. එයාට මනුස්සයෙක් වෙනකන් තමයි අර බලන් ඉන්නවා කියන්නේ. නමුත් ඒ බලන් ඉන්නවා කියන ආත්මය ගැන ගත්තොත් ඒක අධිකද භවයක්. ඒ අහකාශයේ සැරිසරණා ඉන්නවා. ඒ ඉතින් പ്രേත භූත වශයෙන් ඉන්නවා. ඒක ජීවිතයක්. ඒක ආත්මයක්. ඒකට මෙතන වෙන්නේ නිරේ ඉපදෙන්න සුදුසුකම් තියෙනවා ගොඩක් අයට. പ്രേත ලෝකෙදි ඉස්සන් සතුන් වල ඉපදීම මේ වගේ සුලභව තියෙන්නේ ඒ වගේ தত্ত্ব. මනුස්සයෙක් වෙන පිනක් තියෙනවා. හැමෝම මනුස්සය වෙන්නේ ඊළඟ ආත්මේ. දිව්‍ය ලෝක යන කීට වඩා දුර්ලභයි. රක්මෙක් වෙන ධ්‍යාන වඩන්න ඕනේ. තේහෙනම් මේ ජීවත් වෙන කාලේ සතුම් මරමින් සොරකම් කරමින් කාමීච්ඡාචාර ආදී කරමින් ගත කරන කෙනෙක් මැරෙනකොට එයාට කර්මයේ ආකාර කීපයකට සිහි වෙනවා. ඒ කියන්නේ ආසන්න කර්ම වශයෙන්. පින් කළත් පව් කළත් ඒ දෙකෙන්ම ආසන්න කර්ම වශයෙන් මැරෙන්න ලං වෙලා කරේ පින්කමක්ද? දඹදිව වන්දනාව ගියාද? බුද්ධ වන්දනාවක් කළාද? දානයක් දුන්නද? ඒක සිහි වෙනවා. අකුසල කසි සත්ත්ව ඝාතනයක් සොරකමක් කාමීච්ඡාචාරයක් සුරාපානයක්ද කලේ මැරෙන්න මොහොතකට පෙර ඒක සීවෙන එක තමයි මුල් වෙන්නේ. ඒ අනුව අකුසල කර්මණු දුගතියටත් කුසල කර්මණු සුගතියටත් යනවා. එසේම යම් කෙනෙක් දැන් ඒ ආසන්න කර්මෙ මුල්ු නැත්තම් ආචින්න කර්මය මුල් වෙනවා. ආචින්න කර්මය කියන්නේ පුරුදු කරගෙන ආපු ඊටත් පෙර මුලින්ම සීවෙන්නේ ගරුක කර්මය. ගරුක කර්ම කියන අඩු නිසා තමයි අපි සඳහන් කළේ ආසන්න කර්ම. ගරුක කර්මයත් මුල් වෙනවා. ගරුක කර්ම කියන්නේ ඒක මාර්ගඵල ධානාදී කුසල් පැත්තෙන් නම් සුගතියෙම ඉපදින එනම් නැත්තම් මව මැරීම, පියා මැරීම, රාහතන් වහන්සේලා මැරීම, භාග්‍යතුන් වහන්සේගේ ලේසල වීම, සංඝ බේදය කියන කර්ම පහත් එක්කම නියත මිත්‍යා දෘෂ්ටියක් ගැනනවා ගරුක කර්මයට. එහෙම ඒව කුසල් කරලා තියෙනවා නම් අවිචි මහ නිරේට යනවා. මේ විදිහට කර්මය නිසාම සත්‍ය බෙදෙනවා ලෝකවලට. ඊළඟ භවය ගැන කර්මයෙන් තමයි තීරණය කරන්නේ. කසීවෙන ආකාර වශයෙන් ගත ආචින්න පුරුදු කරගෙන ආවා. මාසික දීපු දාණය, සීල් සමාදන් වෙච්ච ඒවා, බුදුන් අඳපුවා. පකුසල පැතුනොත් එහෙමයි. කෙනෙක් හැමදාම බිව්වා නම් සතුම් මරුවන එකක් වෙනවා. කටත්තා. අඩින් කඩ කරලා අමතක වෙච්ච කර්මයකුත් මතක් වෙන්න පුළුවන්. ඒ විදිහට මතක් වෙලා දැකලා චුතිසනේදී උප්පාදටි තිබංග වශයෙන් බිඳෙන මේ හිත ඉපදෙන බිඳෙන සිත නැවත උපදිනවා උප්පාද වශයෙන්. එවද තితి වශයෙන් පවතිනවා බංග වශයෙන් මිදීන. ඔහොම මිදි මිදි යනවා. ඉපදෙන බිඳෙන මේ සීත එකතැනක මිදිලා තව තැනක හට ගන්න එක තමයි නැවත උපත කියලා කියන්නේ. ප්‍රතිසන්දි කියන්නේ. ඒකට කියන සංඛාර පත්‍ය විඥාන. කර්මාන රූප උපතක් ලැබෙනවා. විඥාණය පහළ වෙනවා යම් තැනක. ඒ කියන්නේ නිරේ වෙන්න පුළුවන්. പ്രേත ලෝකේ වෙන්න පුළුවන්. තිරිසන් ලෝකේ වෙන්න පුළුවන්. අසුරනිකාය වෙන්නත් පුළුවන්. මනුෂ්‍ය මෞකසක වෙන්නත් පුළුවන්. දිව්‍ය ලෝකේ වෙන්නත් පුළුවන්. බ්‍රහ්ම ලෝකෙක වෙන්න පුළුවන් ධ්‍යාන ලැබනනම්. සුද්ධාවාසය වෙනවා ආගාමි ආර්යයන් වහන්සේ නමක් නම් රහතන් වහන්සේ නමක් නම් පිරිනිවන් පානව නැවත උපදින්නේ නැහැ හිත නිරුද්ධ කරනවා. එහෙනම් ඒ ක්‍රමයට ගත්තාම අපිට තේරෙනවා උපදින්නේ නැතුව ඉන්න බෑ පාවිවි. එහෙනම් ඒ පාවෙනවා කියලා හිතන් ඉන්නෙත් එක්ක പ്രേත ලෝකේ. പ്രേත ලෝකේ අමනුෂ්‍යෙක් වෙන්න පුළුවන්. ඒ වෙන්නේ ඉපදිච්ච කෙනෙක්ම තමා එයා කර්මානුරූප කවදාරි මිනිස්සෙක් වෙයි. නැතුව මිනිස්සෙක්ම වෙන්න ඕනේ කියන කතන්දරේ අපි අමතක කරන්න ඕන. අපි ඉපදෙන්නේ කර්මානුරූපව ඒක බහුල වශයෙන් ඉපදෙන නිරේ තිරි සම්ප්‍රේත අසුර සතර අපාය. ඒ නිසා අවසාන වශයෙන් නිගමනට එනවා කෙනෙක් මැරෙනකොටම එයා ඕනම ලෝකෙක එයා ඉපදෙන්න පුළුවන්. නිරේ වෙන්න පුළුවන් ආදි වශයෙන් අපි කිව්වා ඒ හැම ලෝකෙකම යන්න අවස්ථාව තියෙනවා. ඒක ඒ නිසා ඉපදෙන්න තැනක් නැහැ කියලා කවුරුත් බලන් ඉන්නේ නැහැ. ඒක ධර්මතාවයක් වශයෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා මරණයට පත්වෙන මොහොතේම පෙරපසු නොවි ඊළඟ තැන එයා ග්‍රහණය කරන දිව්‍ය ලෝකේ නම් දිව්‍ය කය, බ්‍රහ්ම ලෝකේ නම් බ්‍රහ්ම කය, තිරිසන් සතෙක්ගේ නම් මෞගසකෝ බිත්තරේක පහළ වෙනවා. ඉතින් මේ වගේ ස්වභාවයක් තමයි මරණයෙන් පසු අපට සිද්ධ වෙන්නේ. ඒ නිසා තීරණය මේකයි. අන්තරා භවය කියලා එකක් නැහැ.
තියෙන්නේ කර්මාන රූපෝ නැවත නැවත ඉපදීම භවයේ කර්ම ශේ කරපු තැන රාගදේශ මොහ නැති කරපු තැන නිකලස් භව ඇති වුණු තැන රහතන් වහන්සේ නම් නැවත උපදින්නේ නැහැ. උන්වහන්සේ භවය නැති කළා සුනුයි සුනු කළා අවසන් භවයයි අවසන් මොහොතේ සිත නිරුද්ධ කරමින් පිරිනිවනට පත් වෙනවා. අපිත් උත්සාහ කළ යුත්තේ මේ ඉපදෙන මැරෙන සසරින් මිදලා ඒ අමා මහ නිවනින් සැනසෙන්න උපත නැති කරගන්නට ජරා මරණ ආදී දුක් නැති කරගන්න අප සියලු දෙනාටම ඒ උතුම් ජරා මරණ ආදී දුක් නැති අමා නිවන් සොයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු.